අපේ ලලිත් මහත්මයාගේ ආදරණීය අම්මා ශ්‍රීපත් කෙරෙමින් එතුමියටත් ආශිර්වාදයක් හැටියට අපට මෙවැනි පින්කම සිදු කරන වෙලාවේදී එතුමියට බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රී ආශිර්වාදය ලබා දෙන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒ නිසා ඉක්මනින් නිදුක් භාවයේ නිරෝගී භාවයේ සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරගින් කරමින් එතුමියට ආශිර්වාද කිරීම මේ පින්කමේ කාරමුණක් කාරණාවක්. සාපි මහා සංඝරත්නයේ හැටියට ඉතාමිත සිතින් මෛත්‍රියෙන් යුතුව ප්‍රාර්ථනා කරනවා එතුමිය ඇතුළු යම් තාක් රෝගී තත්ත්වයන් වලට පත් වෙලා ඉන්න යම් අපහසුතාවයන් වල පිළෙන යම් පිරිසක් සිටිනවා නම් ඒ අතන්ට මේ පින්කම් වල ආශිර්වාද ශක්තිය ලැබේවා. පැමිණ ඇති යම් කිසි දුකක් කරදරයක් වෙයි නම් මානසික කායික වූ හෝ මානසික වූ හෝ යම් ආබාධයක් ලෙඩ දුකක් වෙයි නම් ඒ සියල්ල දුරු කරගෙන නිදුක් භාවයේ නිරෝගී භාවයේ සුවපත් භාවයේ සලසා ගන්න දීර්ඝායු සම්පන්නියම සලසා ගන්න මේ සියලුම කුසල ශක්තියන් වල ආශිර්වාදේ ලැබේවා. බුද්ධාදී රත්නත්‍රි අනන්ත වූ ආශිර්වාද ශක්තිය සැලසේවා කියන ප්‍රාර්ථනාව අපි මහා සංඝරත්නයේ හැටියට මේ අවස්ථාවේදී තබනවා. ඉතින් ඒ වගේම මේ පින්කමක් සිදු කරන වෙලාවේදී ඉතින් දායකත්වයන් දරන કોઈ කවුරුත් කුමන හෝ අරමුණක් ප්‍රාර්ථනාවක් හිතේ තියාගෙනයි කටයුතු සිදු කරන්නේ. එනිසා මේ අතන්ට මේ වින්වත් හැමදෙනාටම එවැනි කුමක් හෝ යම් අරමුණක් තිබෙනවා නම් බලාපොරොත්තුවක් තිබෙනවා නම් විශේෂයෙන් ලෞකික ජීවිතයේ ඔබේ අභිවෘද්ධිය දියුණුව වෙනුනොත් ඒ වගේම පාරලෞකික ජීවිතය අභිවෘද්ධිය දියුණුව වෙනුනොත් ඒ සියලුම ප්‍රාර්ථනාවන් අභිමතාර්ථයන් සාර්ථක කරගෙන සඵල කරගෙන අපි හැමදෙනාටම සතුටින් සරසිල්ලේ ජීවත් වීම සඳහා මේ හිතේ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් හැඟීමෙන් යුක්තව සිදු කරන සියලු කුසල ශක්තියන් වල ආශිර්වාද ශක්තිය අපි හැමදෙනාට මේකේ සැලසේවායි කියන ප්‍රාර්ථනාවත් අපි හිතේ තබාගෙන දැන් පළමුවෙන් අපි සූදානම් වෙන්නේ මේ සූදානම් කරගෙන තැන්පත් කරපු මල් පහන් ගිලන් පස සුවඳ දුන් ආදී සියලු පූජාවන් ලෞතුරා භාග්‍යවත් අමාමේනි තථාගත සම්මා සම්බුද්ධ රත්නයේට බුද්ධ පූජාවන් හැටියට ගිලම්පස මල් පහම් පූජාවන් හැටියට පූජා කරලා පින් සිදු කර ගැනීම සඳහායි. මෙවැනි පින්කමක් සිදු කරන සෑම වෙලාවකම අපේ සිත් සතන් තුළ අපිට නිවීමක් උපදවන සැනසීමක් උපදවන ඒ වගේම තමයි මෙලොව ජීවිතයටත් යම්කිසි යහපතක් සිදු වෙන පාරලෞක ජීවිතයටත් යහපතක් සිදු වෙන සංසාරයෙන් ගොඩ යන්නත් යම් ආකාරයකින් උපකාරවත් වෙන යම් කුසල් දහම් සිද්ධ වෙනවා. ඒ විශ්වාසය අපි තව තවත් අපේ සිත් තුළ උපදවාගෙන එහෙමනම් දැන් මේ තැන්පත් කළ සියලුම පූජාවන් අපි භාග්‍යවත් අමාමෑණි තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට උන්වහන්සේගේ වීතරාගී වීතදෝෂී වීතමෝහි බුදු ගුණයන් වලට මේ අසීමිත වූ සීලස්කන්ධයෙන් සමාධිස්කන්ධයෙන් ප්‍රඥාස්කන්ධයෙන් සර්වඥතා ඥාණයෙන් මේ අනන්ත විශ්වයේ බඳු වූ අසීමිත ගුණයෙන් පිරිපුන් ලෞතුරා බුදු පියාණන් වහන්සේට මේ සියල්ල අපි පූජා කරමු පූජාම වේවා. ඒ පූජා කිරීමෙන් අත්පත් වන කුසල ශක්තිය බලයෙන් අපි සෑම දෙනාගේම මෙලොව පරලොව දෙලොව ජීවිතයේ සියලු සැනසීමත් අවසන පතන බෝධියකින් උතුම් නිවනින්ම සැනසෙන්නත් මේ කුසල ශක්තිය කාන්තම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව අපි සිත් තුළ තබාගෙන එමනම් කවුරුත් එක්ක තැන්පත් කළ මල් පහන් සුවඳ දුන් ආදී සියල්ල පූජා කිරීමෙන් ගිලම්පස මල් පහන් පූජා කරන්න තෙරුවන් වන්දනා කිරීම සඳහා අපි සෑම දිනම එකවර ගාථාවන් සජ්ජහායනා කරමු හොඳයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉති දිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි ඒච බුද්ධාතේ තාච ඒච බුද්ධානාගතා පච්චම් පන්නාච ඒ බුද්ධාහං වන්දාමි සම්බදා
Nanti me sarenang anyang bundo me sarenang warang etene sacce vanjene hotu me jaya mangalang uttamangena vandeham padapang suveruttamang Bundeyo kalito dosu bundo kametu tammamang Svakkato bhagavata dhammo sandittiko akaliko epassiko upanayiko Vacchattam veditambo vinyo eti Dhammaṃ jīvita pariyantaṃ saraṇaṃ gacchāmi yeca dhammā atītā ca yeca dhammā anāgatā pacchuppanna ca ye dhammā aham vandāmi sambhadā Natti me saranang anyang dhammo me saranang varang etena sacca vanjena hotu me jaya mangalang uttamangena vandeham dhammam ca trividam varang Dhammeyo kalito dosu dhammo kamatu tammamang Supatipanno bhagavato savaka sangho Ujjupatipanno bhagavato savaka sangho Nyāyapatipanno bhagavato sāvaka saṅgho Sāmīcipatipanno bhagavato sāvaka saṅgho Yadidaṃ cattāri purisa yugāni atta purisa puṅgalā Eta bhagavato sāvaka saṅgho Āhuneyo, pāhuneyo, dakkineyo, anjali karaniyo, anottaraṃ puññakkhettaṃ lokassāti. Saṅghaṃ jīvita pariyantaṃ saraṇaṃ gacchāmi. Yeca saṅgā atītā ca yeca saṅgā anāgatā pacchuppanna ca ye saṅgā aham vandāmi sambhadā natti me saraṇaṃ anyaṃ saṅgho me saraṇaṃ varaṃ etena sacca vanjena hotu me jaya mangalam uttamangena vandeham saṅghaṃ ca trivido uttamaṃ saṅgheyo kalito dosu saṅgho kamatu tammamaṃ Namāmi Buddhaṃ guṇasāgaraṃ taṃ sattā sadā huntu sukhī avīrā Kāyo jiguccho sakalo dugandu gacchanti sabbe maraṇaṃ ahaṃ ca Namāmi dhammaṃ sukhatena desitaṃ sattā sadā huntu sukhī avīrā Kāyo jiguccho sakalo dugandu gacchanti sabbe maraṇaṃ ahaṃ ca Namāmi saṅghaṃ munirāja sāvakaṃ sattā sadā huntu sukhī avīrā Kāyo jiguccho sakalo dugandu gacchanti sabbe maraṇaṃ ahaṃ ca Vandāmi cetiyaṃ sadāmi tamonudaṃ
Sugandhikaya vadanam ananta guna gandina Sugandhinaham gandhena pujayami tathagatam. Weda inna kale yam bhikshun wahanseela pirisak aawa budhurajanan wahanse muna gahenna innakota මේ මාහිමින් පැමිණි ස්වාමීන් වහන්සේලා දැක්කා කව හාමුදුරු නමක් ඉන්නවා ඉතා කුඩා හාමුදුරු නමක් සාමාන්‍ය මේ ශාසනයේ බුද්ධ ශාසනයේ ස්වාමීන් වහන්සේලා අතර ඉතාම කුඩාම ශරීරයක් තිබ්බ ස්වාමීන් වහන්සේ තමයි කවුරු වඩි දන්නවද මතකද නමද කවුද කියලා හාමුදුරු ලකුණ්ඩක බද්දිය මහරහතන් වහන්සේ හරි පුංචි හාමුදුරු නමක්. ඉතින් දැන් ඔක්කොම කොළොප්පම් කරනවානේ. ඉතින් අර පිටින් ආපු හාමුදුරුවරුත් ඉතින් මේ හාමුදුරු ගැන දන්නේ මහරහතන් වහන්සේ කෙනෙක් කියලා දන්නේ නැහැ. ඉතින් ඒ හින්දා යම් සිතුවිලි ටිකක් හිතේ ගලාගෙන ගියා මේ අර පුංචි හාමුදුරුව දැක්කයින් පස්සේ. බුදුරජාණන් වහන්සේ මේක හිතින් දැක්කා. Prajana nahan se tona kene ge hit kiye wanna puluwan. Cheto pari ñane unhasere thibuna. Ehema dakala baluwa dan me aapu aapu ayage tiyena vasana sampattiyat mokadda kiyala. Ehema balanakota dakka me wedama karala inna e pitin bahadura baharin aapu unhase baha dakin daapu haamdurunu loku vasana sampattiyak thibuna rahat bhavi labanda kiyala. එහෙම දැකලා ඉවරලා බුදුරජාණන් වහන්සේ අර සිටිවිලි මෝරලා එන්නේ ඉස්සල්ලා අර මහරහතන් වහන්සේ පිළිබඳව සිටිවිලි ටික හිතේ ගලා යගන්න යන්න ඉස්සල්ලා බුදුරජාණන් වහන්සේ ඉක්මන් වුණා. එilla උන්වහන්සේ හරි ලස්සන උපමා සහිත ධර්ම දේශනාවක් කළා. ධර්මයක් වචන කීපයකින් ගාථාවක් උන්වහන්සේ දේශනා කළා. ඒ ගාථාව තමයි මාතරං පිතරං හන්තුවා රාජානෝ ද්වේච කත්තේ රට්ටං සානු චරං හන්තුවා නීගෝ යාති බ්‍රාහ්මනෝ කියලා අර පොඩියට හිටපු හාමුදුරුවෝ පෙන්නලා බුදුරජාණන් වහන්සේ අර අනිත් වැඩම කළ හාමුදුරුවන්ට පේ කියනවා ඒක සාමාන්‍ය අර්ථයේ ගත්තොත් එහෙම මේ ධර්මයේ සම්පූර්ණ පටහැනි කතාවක් ඒක ඒ කියන කතාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාතරම් පිතරම් හන්තුවා අම්මයි තාත්තයි දෙන්නම මරලා මාතරම් කියන්නේ පාලි භාෂාවෙන් අම්මට පිතරම් කියන්නේ තාත්තට හන්තුවා කියන්නේ මරලා දාලා දෙන්නම මරලා රාජානෝ ද්වේච කත්තියේ රජවරු දෙන්නෙකුත් අධිපතිකම් කරන මහා බල සම්පන්න රජවරු දෙන්නෙකුත් මරලා ඊළඟට රට්ටං සානු චරං හන්තුවා රටත් රටකුත් ඒ රටේ ඉන සියලු රටවැසියාත් මරලා දාලා සමූල ඝාතනය කරලා මේ ඔක්කොම මරලා දාලා අනීගෝ යාති බ්‍රාහ්මනෝ අර බ්‍රාහ්මණයා හරි සන්තෝෂයෙන් කිසිම දුකක් කනගාටුවක් යන නැතුව යන හැටි බලන්නකො කියලා බුදුරජාණන් වහන්සේ අර හාමුදුරුවන්ට ප්‍රකාශ කළා. මෙච්චර සමූල ඝාතනයක් කරලා අනන්තරී පාප කර්මයන්නේ අම්මා තාත්තා මරනවා කියන එක. අම්මා තාත්තත් මරලා රජවරුත් මර රජවරු දෙන්නෙකුත් මරලා රටත් රටයි රටවැසියයි දෙගොල්ලොමත් මරලා දාලා බොහොම සන්තෝෂයෙන් ඉන්න හැටි බලන්න කියලා බුදුරජාණන් වහන්සේ අර පුඩි හාමුදුරුවෝ පෙන්නලා කියනවා. එතකොට තමයි තේරුනේ මෙතන මහ ලොකු තත්ත්වයක් තියෙනවා කියලා. එතකොට මේකේ ඉතාම ගැඹුරු අර්ථයක් තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේ සමහර ධර්ම දේශනා දේශනා කරනකොට ඒ බොහෝ උපමා රූපක අලංකාර යොදාගෙන තමයි උන්වහන්සේ ධර්ම දේශනා කරලා තියෙන්නේ ඒ ඒ පෙරතනට ගැළපෙන සුදුසු ආකාරයට. එතකොට උතන එක බ්‍රාහ්මණයා කියන වචනයත් බුදුරජාණන් වහන්සේ බුදුදහමට ධර්මයට ගැළපෙන විදිහට පාවිච්චි කරපු වචනයක්. බ්‍රාහ්මණයා කියලා කියන්නේ Hindu ධර්මයේ පූජකරයක්නේ. පූජකයාටනේ බ්‍රාහ්මණ කියලා කියන්නේ. හැබැයි බුද්ධාගමේ බ්‍රාහ්මණය කියන්නේ යාට නෙවෙයි. බුද්ධාගමේ බ්‍රාහ්මණයා කියලා කියන්නේ නිවන් දැකපු මහරහතන් වහන්සේට කියන නමක්. බ්‍රාහ්මණ කියන වචනේ බොහෝ තැන්වල බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරලා තියෙන පරියාය වචනයක් හැටියට රහතන් වහන්සේ නමක් හැඳින්වීම සඳහා.
එතකොට එතන බ්‍රාහ්මණයා කියලා කිව්ව අර මහරහතන් වහන්සේට ලකුණටක බද්දි මහරහතන් වහන්සේටයි. දැන් කවුද මේ මරපු අම්මයි තාත්තයි? මේකෙන් තව අර්ථයක් හොඳට කියවෙනවා. නිවන් දකින්න නම් අර වගේ සන්තෝෂයෙන් සතුටින් දුකක් නැතුව ඉන්න නම් මොකෝ කරන්න ඕනන්නේ? අර මහරහතන් වහන්සේ වගේ ඉන්න නම් ඔය කියපු විදිහට අම්මයි තාත්තයි මරන්න ඕන, රටයි රටවැසියයි මරන්න ඕන, අර රජවරුත් ඔක්කොම මරන්න ඕන. ඒ මරපු දාට තමයි සන්තෝෂයෙන් සතුටින් නිවිහැනහිල්ලේ ඉන්න පුළුවන් වෙන්නේ කියලා. දැන් සාමාන්‍ය ජීවිතය අපි එහෙම කරා නම් ඕක වෙන්නේ නැහැ, එහෙම කරන්න බෑනේ. ඒකට අනන්ත පරිමාණ දුකකට අපිට ලක් වෙන්න සිද්ධ වෙනවා. දැන් එතකොට මොනවද මේ මේ වචනය, මේ වචන වලින් කියවන ගැඹුරු අර්ථය? ඉතින් වැඩි විස්තර මේකේ ඉගැන්වීමක් නැහැ. මෙහින් සඳහන් වෙන්නේ මාතරං පිතරං කියලා කියන්නේ අම්මයි තාත්තයි කියලා කියන්නේ අපි සංසාරයේට දරුණුට නැවත නැවත උපද්දවන කෙනා. මේ ලෝකෙට අපි උපද්දවි අම්මයි තාත්තයි. ඈ කවුරු හරි හිතුවට මේ අපිව මැව්වයි කියලා ඒක බොරු කතාවක් නෙවෙයි. ඒක සාධාරණ එක මේ මොලේ දින ඕන මනුස්සයෙකුට තියෙනවානේ. මේ ලෝකෙට උපත්වපු කෙනා තමයි අපි අම්මයි තාත්තයි. එතකොට මේ සංසාරයට අපි උපද්දවන්නේ කවුද? මේ අම්මා තාත්තා මේ භවෙන් නතර වෙනවානේ. ඒ අය අපි අරන් යන්නේ නැහැ යනකොට. ගිය ආත්මෙක අපි වෙන අම්මා තාත්තා කෙනෙක් ඉඳලා ඊළඟ ආත්ම භාවයක වෙන අම්මා තාත්තා කෙනෙක් අපිට හම්බ වෙනවා. ඉතින් මේ විදිහට මේ භවයේ සංසාරේ කවුද අපව උපද්දවන්නේ කියන එකයි මේ කියන්නේ. මේකේ අදහස් කළේ ඒකයි ආතරම් පිටරම් හන්තුවා කිය අන්න ඒ උපද්දවන අම්මයි තාත්තයි දෙන්නම මරණ. මේ සාමාන්‍ය ලෝකයේ අම්මා තාත්තා නෙවෙයි, සසර දුක නැවත නැවත උපද්දවන අම්මයි තාත්තයි දෙන්නම සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාලා. දැන් මේ ඇත්තන්ට ඉතින් ජීවිතේ දැන් සෑහෙන බණ අහලා ඇති, ධර්මයේ අවබෝධය ඇති, ප්‍රැක්ටිස් ඇති. කවුද හැබැයි හිතෙන්නේ ওই අම්මයි තාත්තයි දෙන්න කියලා නැවත නැවත සංසාරේ උපද්දන අම්මා තාත්තා දෙන්න කවුද? කවුද අම්මා කියලා කියන්නේ? නිකන් හරි හිතෙන්නේ නැද්ද කල්පනාව? මොකක්ද ඊළඟට අපි ඊළඟ භවයේ අපි උපද්දවන්නේ කියලා? ඇයි ඉපදින්නේ කියලා? ඈ තණ්හාව, තණ්හාවත් අයිතින නමුත් තණ්හාව නෙමෙයි හරි වචනේ. ඇයි අපි තණ්හාවෙන් රැස් කරන්නේ යම් යම් දේවල්? තණ්හාව ඇයි අපිට ඉපදෙන්නේ? ඇයි මොකක් හින්දායි? අවිද්‍යාව නිසා. අවිද්‍යාව ඇති තැන තමයි තණ්හාව කියනක රැස් වෙන්නේ. අවිද්‍යාවක් නැතිනම් මේ අවිද්‍යාව නැති වෙච්ච තැන ඉඳලා සියලු දේවල් ගැලවි 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 යනවා. අවිද්‍යා නිරෝධෝ සංඛාර නිරෝධා, සංඛාර නිරෝධ සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. අවිද්‍යාව නැති වුණොත් එම් සියලු සංස්කාර නැති වෙලා යනවා. සංස්කාර නැති වුණොත් මේ විඥානය කෙනෙක් නැති වෙනවා. විඥානය නැති වුණොත් එම් නාම රූප නැති වෙනවා. නාම රූප නැති වුණොත් සලආයතන නැති වෙනවා. මේ සියල්ල එකින් එක ගැළවිලා යන්න පටන් ගන්නවා අවිද්‍යාව නැති වෙච්ච තැන ඉඳලා. දැන් ඉතින් අපි හොයාගන්න ඉපේ අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා. මොකද්ද සාමාන්‍යයෙන් අපි අවිද්‍යාව කියලා නොදැනීම කියලා අපි තේරුම් ගන්නෙ? දැන් මේක තේරුම් ගත්තේ නැත්නම් මේක මරන්න බෑනේ. අවිද්‍යාව කියලා වචනේ ඉගෙන ගත්තට අපිට කවදාකවත් මේක අපේ හිතින් ගිලිහෙන්නේ නැහැ. එහෙනම් අපි මේක ගලවලා ගලවලා දාන්න මොකද්ද හරියටම මේකෙන් කියන්නේ කියන එක අපි තේරුම් ගන්න ඕනේ. එහෙම කෙනෙකුට තමයි අවිද්‍යාව සමූලඝාතනය කරන්න පුළුවන්, එහෙම් පිටීම ගලවා දාන්න පුළුවන්කම තියෙන, නැවත උපද්දවන අම්මා නැතිකරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මොකද්ද ওই අවිද්‍යාව කියලා කියන්නේ? දැන් ඊළඟ ප්‍රශ්නේ මොකද්ද අපි ධර්මයේ අවිද්‍යාව කියලා කියන්නේ? මේ අපි දැනගන්න බෑනේ. ඈ අවිද්‍යාව කියන්නේ ඉතා සරලවම දීලා තියෙන අර්ථය තමයි බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනීම. මේක දුකක් කියලා දන්නෙත් නෑ, දුකට හේතුවක් දන්නෙත් නෑ, දුකක් නැති කිරීමක් තියනවා කියලා දන්නෙත් නෑ, ඒ වගේම ඒකට බාරක් තියනවා කියලා දන්නෙත් නෑ. දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධය අඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා දෙන්නේ ඉතා සරලවම. ඒ කියන්නේ අංක 1ට, ඒකනේ බුදුරජාණන් වහන්සේ පළවෙනි ධර්ම දේශනාවේදී ඉස්සල්ලාම ලෝකෙට දේශනා කළේ දේශනාවනේ චතුරාර්ය සත්‍ය.
මේ මොකද්ද ධම්මචක්කපවත්තන සූත්‍රයේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කර පළවෙනි ගැන්නේ මොකද්ද චතුරාර්ය සත්‍ය චතුරාර්ය සත්‍ය ඉස්සල්ලාම දේශනා කරේ මොකද්ද එතකොට දුක පිළිබඳව තමයි කිව්වේ ඒ කියන්නේ පටන් ගන්න තැන මොකද්ද දුක පිළිබඳ අවබෝධයක් අපිට තියෙන්න ඕනේ ඒක නැතිනම් අපිට ওই අවිද්‍යාවන් කෙනකින් ගැලවෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ එතකොට කොහොමද දැන් අපි මේක දුකක් තියනවා කියලා තේරුම් ගන්නෙ අපිට සාමාන්‍යයෙන් දුකක් තියනවා කියලා තේරෙන්නේ ලේඩක් දුකක් වුණාම කරදරයක් වුණාම හිතට දුකක් වදයක් ඇති වුණාම කවුරු හරි මැරුණාම ශෝකයක් ඇති වුණාම ස්ට්‍රෙස් ඇති වුණාම මොනවා හරි ලෝකේ ප්‍රශ්නයක් ඇති වුණාම ඉතින් අපි එහෙමනේ අපිට දුකයි කියලා හිතෙන්නේ නේ ඒක එහෙම නෙවෙයි ඒක ඉතාම සරලම මට්ටමේ දුක. දුක කියන එකේ සරලම අඩියේ තියෙන ඕනෑම කෙනෙකුට හිතන්න පුළුවන් දුකක් විතරයි ඒක. දුක කෙනෙක් සංසාර දුකෙන් එතර වෙන්න නම් කෙනෙකු දියුණු කළ යුතු කාරණාව තමයි සබ්බේ සංඛාරා දුක්ඛා කියන එක. අද උදේ පුදු කාරණාව දෙකක් මායගෙන මතක් කළා වගේ උදෑසන භාවනා වැඩසටහනේදී අපිට තේරෙන්න ඕනේ මේ ලෝකයේ තියෙන සෑම සංස්කාරයක්ම දුකක් කියලා. එතකොට දැන් මොකද්ද ওই සෑම සංස්කාරයක්ම දුකක් කියලා කියන්නේ? මේ ශරීරයත් මේ රූප වලින් හැදිච්ච මුළු භෞතික වස්තු වලින් හැදිච්ච ධාතු වලින් හැදිච්ච මේ මුළු ශරීරේම සංස්කාර ගොඩක්. එකම එක සංස්කාර ගොඩක් මේ තියෙන සෑම කෙනාට මේ හැම කෙනෙක්ගේම ශරීරයක් කියලා කියන්නේ මේ භෞතික වස්තුවක් කියලා කියන්නේ ඔක්කොම සංස්කාර ගොඩවල්. ඉතින් ඒවා ටික එහෙම හැදුන්නේ නැතිනම් මේ ශරීරයට මොනවා හරි දුකක් ඇති වෙනවා නම් අපිට ඒ දුක ඇති වෙන්නේ නැහැ. මේක බිඳිලා හරි ලෙඩ වෙලා හරි ජරා වෙලා හරි මොනවා හරියක් වෙනවා නම් මේ ශරීරයට මැරෙනවා නම් හරි ඒ කිසිම දුකක් උපදවෙන්නේ නැහැ. රූප ගොඩවල් මේ ලෝකේ අපිට හැදුන්නේ නැතිනම් රූපේ බිඳීම නිසා නැතිවීම නිසා විනාශයම නිසා විපරිණාමයට පත් වීම නිසා යම් දුකක් උපදිනවා නම් ඒ සියලුම දුක් අපිට එතනින් නැති වෙනවා. ඒ වගේම තමයි නාම ධර්මත් ඔක්කොම සංස්කාර. මොනවද ওই නාම ධර්ම කියලා කියන්නේ? අපිට දැනෙන වේදනාවල්. මේ දැනෙන සියලුම වේදනාවල් එක නාමයක්. දැනෙන අපිට තියෙන මේ සංඥාවල් ඔක්කොම තියෙන ලෝකේ තියෙන perceptions කියන ඒවා අපි හඳුනා ගන්න දේවල් ඔක්කොම දුක් ගොඩවල්. ඒ වගේ මේ හිතේ ගලා යන සියලුම සිතුවිලි කියන ඒවා ඔක්කොම මහා දුක් ගොඩවල්. අපි ඉතාලි හිටියට හරි ලස්සන සුන්දර සිතුවිලි කියලා හිතුවට කල්පනා කළාට වටිනා හරවත් දේවල් කියලා කල්පනා කරා. පින් සිතුවිලි වුණත් එහෙමයි. කාලයක් ඒ යම් අදීරවන් වලට එනකොට සාමාන්‍යයෙන් ওই ධාන සුඛයක් වාගේ විඳින කෙනෙකුට ඉහළ මට්ටමකටපත් වෙච්ච කෙනෙකුට ආධ්‍යාත්මික සුවයක දිට්ඨ ධම්ම සුඛ විහරණයක් විඳින කෙනෙකුට ඔය ගිය තැනක මොකක් හරි කරපු පින්කමක් ගැන සිහිපත් කරත් ඒකත් දුකක්. ඇයි ඒව හරි අර කෝස් ලෙවල් එකේ තියෙන සතුට ගෙන දෙන දේවල් පුණ්‍ය සීතිවිලි ඒවා. ඊට වඩා ඒවා ලිහිල්දලා ඒවා ඒ වගේ தත්ත්වේ බොහොම සියුම් මට්ටමටපත් උනායින් පස්සේ ඒ කියන්නේ ධානම් වාගේ தත්ත්වයටපත් උනායින් පස්සේ අරවා බොහොම රළු මට්ටමේ දේවල් හැටියට තමයි දැනෙන්නේ. ඉහළට යන්න මේ මනස ඉතාමත්ම සියුම් தත්ත්වයටපත් වෙනවා. එනසා මේ හිතේ ගලන සියලුම දේවල් ඒ කාන්තේම දුකක් කියලා කෙනෙකුට වැටහෙන්න ඕනේ. එතකොට ඒ සංස්කාරවල හැටි. ඒ වගේ මේ දැනෙන දේවල්. ඒවටනේ විඥාන කියලා කියන්නේ. ලෝකේ අපිට මේ දැනෙන දේවල් රූපයක් දැක්කත් රූපයක් පිළිබඳ අපිට දැනීමක් ඇති වෙනවා. සද්දයක් ඇහුණා සද්දේ පිළිබඳ දැනීමක් ඇති වෙනවා. මේ ශරීරයට ස්පර්ශයක් වදුණාත් ඒක දැනීමක් ඇති වෙනවා. හිතට අරමුණක් නැගුණාත් දැනීමක් ඇති වෙනවා. මේ දැනීම ඇති වුණ නැත්නම් අපිට රූපයක් දැක්කම මොකක්වත් නැතිනම් දැනීමක් නැත්තම් හිතට නැගෙන මොනම අරමුණකවත් දැනීමක් නැතිනම් එතන මේ හිතේ ස්වરૂපය මොකක්ද මේ හිත යන්න එන්න තැනක් නැතුව ගල් ගැහුණා වගේ එහෙම්මම නතර වෙන්න පටන් ගන්නවා මේ නිසා අපිට සිතීර නැගීම නිසා යම් දුකක් හටගන්නවා නම් ඒ දුක් සම්පූර්ණයෙන්ම එතන ඉඳලා ඒ ගලා යාම නතර වෙලා වේලෙන්න පටන් ගන්නවා. එහෙනම්
එතකොට තේරෙන්න ඕනේ මේ නාම ධර්ම කියන්නේ ඒකාන්තෙම දුකක්මයි රූප ධර්ම කියලා කියන්නේ ඒකාන්තෙම දුකක්මයි කියලා තමන්ට තමන් ඇනලයිස් කරගන්න පුළුවන් වෙන්න ඕන. ආන්න එහෙම දැක්කම පේනවා දැන් මොනවා හරි දෙයක අපි ඇලිලා ඉන්නවා නම් මොනවා හරි දෙයක බැඳිලා ඉන්නවා නම් ඒ වගේම තමයි මොනවා හරි දෙයකට ගැටෙන්න යනවා නම් ඒ ගැටෙන දේවලුත් ඇලෙන දේවලුත් බැඳෙන දේවලුත් මේ ඔක්කොම මොන මෝඩකමක්ද කියලා මොන අඥානකමක්ද කියලා මේ ඒ සියල්ලම අපිට අපිත් නොදැනුවත්වම සමහරලාට අර ඥානේ පහළ වෙනකොටම අපේ හිතින් ගැලවිලා එන්න පටන් ගන්නවා. ඒ වෙලාව ඉඳලා මේ ඥානේ දියුණු වෙන්න මේ විදිහට දකින්න දකින්න මේක මහා දුකක් නේ කියලා පේන්න පෙනෙන්න කෙනෙකුට එයා අර තණ්හාවෙන් අර කීපෙ විදිහට රැස් කරන එක නැති වෙනවා. උපාදානයෙන් රැස් කරන එක නැති වෙනවා. එතකොට චන්දරාගයෙන් ඇති මේ යම් යම් දේවල් වලට ඇලුම් කරන එක රැස් කරගන්න එක මේ සියල්ල නැති වෙලා යනවා. ආන්න එහෙම උනාන් පස්සේ සංස්කාර රැසීම නැවත උපද්දවන්න ජාතියක් උපද්දවන්න තියෙන ශක්ති ටික අපි ජවයේ ශක්තිය සංස්කාර හින්දවන්න පටන් ගන්නවා. ඒකට දැන් අම්මට උපදවන්න තැනක් නැති වෙනවා ආය භවයක. මේ සත් මේක සැබෑම ස්වરૂපිය දැක්කන් පස්සේ ආය එක් රැස්සුන් නැතුණා. එහෙම කියලා අපි මේ වගේ අයින් වෙන්න ඕන නැහැ. අවශ්‍ය කරන්නේ මේ ඥානෙ විතරයි. සාමාන්‍ය ලෝකෙන් අයින් වෙලා මෙහෙම අපිට ජීවත් වෙන්න බෑනේ. ඉතින් මේකෙන් අයින් වෙලා වෙන කොහේ ලෝකයකට යන්න අපි මේක ජීවත් වෙන්න ඕනේ. මේ ලෝකෙම තමයි මේ සමාජෙම තමයි මේ පරිසරෙම තමයි අපි ජීවත් වෙන්නේ. හැබැයි ඒ දැනුම අපේ අභ්‍යන්තරයේ හිතේ වෙනම අපිට මේ ඥානෙ පහළ වෙලා තියෙන්න ඕනේ. ඒකයි ඇති කරගන්නේ. ඉතින් රහතන් වහන්සේලාත් මේ පරිසරෙම ජීවත් වෙන්නේ. ඒක තමයි හැටි. එතකොට ඔය විදිහට ඉතා සරලව හරි අපි ඔය අවිද්‍යාව කියන එක තේරුම් ගන්න ඕනේ. දුක්ඛ වශයෙන් හරි දැක්කා නම් දුක දැක්ක ගමන්ම තව එකක් සිද්ධ වෙනවා. ඒ තමයි ඕකේ හේතුවත් අපිට තේින්න ගන්නවා. ඇයි මේක මෙහෙම වෙන්නේ කියලා. මේක නිකන් කවුරුවත් කරා නෙවෙයි මේ දුකක් වේදනාවක් ඇතිවෙනවා නම් මේවා මගේම හිතේ නියම දේවල් මිසක් මේ බාහිර ලෝකේ නෙවෙයිනේ කියන එක අපිට බොහොම පැහැදිලිව පේන්න පටන් ගන්නවා. අනික මේ ධම්මැලක පුරුක් වාගේ එකිනෙකට එකක් ඇමිලා එන හැටි එක සිතිවිල්ලක් කරා තව එකක් උපදින හැටි ඒක හරහා තව එකක් උපදින හැටි ඒක හරහා තව එකක් උපදින හැටි හරියට චේන් එකක් වගේ බොහොම ලස්සනට මේ වගේ හේතුඵල සම්බන්ධයේ දුක්ඛ සමුදය කෙනෙකුට හොඳට පේන්න පටන් ගන්නවා. එතකොට ඒක දෙවෙනි එක. ඒ වගේම මෙහෙම දකින්න දකින්න මාර්ගය වැඩෙනවා. අපිට මේවා ගිලිහිලක් යනවා. මේවා ගිලිහින්ද ගෙලෙවෙන්න නොදැනුවත්ම හිතේ සැනසීම ඇති වෙනවා, සාන්තිය ඇති වෙනවා, සංස්කාරයන්ගෙන් නිදහස් වීමේ ස්වરૂපය ඇති වෙනවා. ආන්නම වුණාම යම් කිසි ප්‍රමාණයකට මේ කරුණු ඔක්කොම දැනගන්න ඕනේ. බොහෝ කාරණා නෙවෙයි මේ ජීවේ සරල වශයෙන්වත් අපිට මෙහෙම දෙයක්වත් තියනවා නේද කියලා අවබෝධයක් ඇති කර ගැනීම සඳහා. අන්න එහෙම වුණොත් එහෙම නැවත අපිට සංසාරයේ භවයේ උපදවන අම්මා නැති කරන්න පුළුවන්. මේ ඉන්න අම්මා නෙවෙයි අර ඉතී අවිද්‍යාව නැමැති අම්මා නැති කරන්න උත්සාහ දරන්න ඕනේ. ඊළඟට තාත්තා නැති කරගන්නවා. දැන් කවුද තාත්තා? ධම්මා තමයි අවිද්‍යාව. තාත්තා මරන් දෙන්නේ තාත්තා කවුද? අවිද්‍යාවත් එක්ක ඊළඟට ඉන්න කෙනා දරුණු කෙනා කවුද? අම්මා විතරක් නෙවෙයිනේ උපද්දවන්නේ. තාත්තත් ඉන්නවනේ. තාත්තා කියන්නේ කවුද? ඈ තාත්තා කියලා කියන්නේ අස්මිමානේට කියන නමක්. අස්මිමානේ කියලා කියන්නේ අස්මිමානේ කියලා කියන්නේ මම්මා කියලා කෙනෙක් ඉන්නවා කියන හැඟීමත්. අස්මිමානේ කියලා කියන්නේ මම්මා කියලා කෙනෙක් ඉන්නවා කියන හැඟීම. අර කවුද ඉතාලියේද කොහෙද ග්‍රීසිය හරි කවුරු හරි අර දාර්ශනිකයෙක් හිටියානේ මම හිතනවා ඒ හින්දා මම ඉන්නවා කියලා තීරණය කරන නිගමනය කියලා තියෙන දාර්ශනිකයෙක් හිටියේ ෆිලොසොෆර් කෙනෙක්. එයා මම්මා කියලා කෙනෙක් ඉන්නවා කියලා මේ විශ්වාස කරන්න ගත නිගමනය තමයි මම හිතනවානේ මම කියලා කෙනෙක් හිතන කෙනෙක් ඉන්නවනේ ඒ හින්දා මම කියන එක බොරුවක් නෙවෙයි සත්‍ය වශයෙන්ම ඉන්න කෙනෙක් කියලා නිගමනය කරනවා කියලා එම් ෆිලොසොෆර් කෙනෙක් කියනවා. එතකොට ඕක ඉතාලම දරුණු ගණේ ඊළඟ අපි උපද්දවන අනිත් ඔක්කොම මේ මම වටාන එකතු වෙන්නේ
මම හරහා තමයි මගේ වටා තමයි අනිත් ඕම දේවල් මේ ආසා කරන දේවල් ආසා නොකරන දේවල් බැඳෙන දේවල් ඇලෙන දේවල් ගැටෙන දේවල් මේ සියල්ල මම වටා තමයි මේ ඔක්කොම එක රාශි වෙන්නේ. ඒක වටා ඊට පස්සේ අපි එකතු කරන්නේ ගන්න. හැම දෙයක්ම එයිමයි. සියලු දේවල් ලෝකේ අපි ඊට පස්සේ එකතු කරන දේවල් සංස්කාර වශයෙන් රැස් කරන දේවල් මම හරහා තමයි අපි එකතු කරන්න යන්නේ. ඉතින් ඒෙන්ද ඌක එකපාර කැඩෙන්නේ නැහැ. ඌක දරුණු ගණයේ තත්වයක්. ඔය අස්මිමානය කියන එක කැඩෙන්නේ රහත් උනාම විතරයි. රහත් මාර්ගයට පත් වෙනකම්ම අස්මිමානය තියෙනවා. සෝවාන් වෙනකොට සෑහෙන දෙයක අඩු වෙලා යනවා. සක්කාය දිට්ඨියේ මම මගේ කියන කල්පනාව සක්කාය දිට්ඨිය බෝධරට මාගේ නැති වෙලා යනවා. ඔය සක්කාය දිට්ඨිය කියන්නේ වෙන එකක්. සක්කාය දිට්ඨිය කියන එකේ අදහස තමයි නොනැසී පවතින භවයෙන් භවයට යන ආත්මයක් තියෙනවා කියන හැඟීම විශ්වාසයේ. මේ ආත්මයට ගිය ආත්මෙත් මම හිටියා. මේකෙත් ඉන්නවා. ඊළඟ ආත්මෙටත් මම යනවා කියන එක අපි එහෙම කල්පනා නැකිරුවට මේ යන දෙයක් තියෙනවා කියන විශ්වාසයක් තියෙනවා. පරලෝකෙට අපි කොහේ හරි ගිහිල්ලා උපදිනවා කියලා කිව්වත් මොනවා හරි දෙයක් තියෙනවා යන දෙයක් තියෙනවා කියන විශ්වාසෙත් ඒක තියෙනවා. ඒකට තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. මම ඊට පස්සේ අස්මිමානිය කියන්නේ ඒක නෙවෙයි. ඒක මමයි කියන හැඟීම කල්පනාව මම කියලා කෙනෙක් ඉන්නවායි කියන එක. එතකොට අතනින් අරක කැඩෙනවත් එක්ක බොහෝ ප්‍රමාණයක් මේකේ ශක්තිය අඩු වෙනවා. නමුත් අනාගාමී තත්ත්වයටපත් උනත් අස්මිමානය කියන එක දුර වෙලා යන්නේ නැහැ. ඒක ඒ දක්වාමත් තියෙනවා. රාත්‍තන කම්ම තියෙනවා. රාහත් මාර්ගයටපත් වෙච්ච දාර තමයි එයාට මේ මම මෙහෙම දෙයක් කියනවා අය මං මේවා කරනවා අය එහෙම රාහත්ුණාය කියන හැඟීමවත් නිවන් දැක්කයි කියන හැඟීමවත් නම් මම මේ පරසමවතකට පත් වෙලා ඉන්නවා කියන හැඟීමවත් රාහතන් වහන්සේ නමකට නැහැ කියනවා. ඒ විඥානයේ තියෙන ස්වરૂපයක් තමයි රාහතන් වහන්සේ කෙනෙක්ගේ තා ලස්සනට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක තැනක. ඒක ඒ සිත් ඒ විමුක්ත සිතක් උදා වෙච්ච කෙනෙකුට එයාටවත් හොයාගන්න බෑ කියලා එහෙම දෙයක් තියෙනවා කියලා. ඒකට අරමුණු වෙන්න දෙයක් නැති හින්දා මමයි කියලා මෙහෙම දෙයක් මෙහෙම ලැබුවායි කියලා මෙහෙම තත්ත්වයට පත් වුණායි කියලා හිතන්න තරම් දෙයක් ඉතුරු වෙලා නැහැ. ඔක්කොම හේදිලා ගිහිල්ලා වගේ දිය වෙලා ගිහිල්ලා වගේ මොන්නවත්ම නැති සම්පූර්ණම හිස් ස්වરૂපයකට තාම සියුම් දැනීම් මාත්‍රයක් විතරක් ඉතුරු වෙන ස්වභාවයක් ඉතුරු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න ඒ හිත තමයි මේ ලෝකේ කිසිම කෙනෙකුට හොයන්න බැරි කියලා. මාරයට හොයන්නත් බැහැලු. වෙන රාතන් වහන්සේ නමකට හොයන්නත් බැහැලු. මේ ලෝකේ ඉන්න කිසිම දෙවියෙකුට, බ්‍රාහ්මණයෙකුට, මාරයෙකුට, මනුස්සයෙකුට මොන්නම කෙනෙකුටවත් එහෙම හිතක් තියනවා කියලා දකින්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව තමයි ඒකට අරමුණු වෙන දෙයක් නැහැ. අරමුණු වෙන්න කාරණාවක් මොකක්වත් නැහැ. ඒ අරමුණු වෙන දේවලුත් නැති වෙලා අරමුණු වෙන්න තියෙන හිතක් නැති වෙලා. දැන් එතකොට මේකට යන්න එන්න තැනක් නැති කම්ම ස්ථාම සියුම් මත මේ දැනින් මාත්‍රයක් විතරක් ඉතුරු වෙනවා. ඒ හින්දා ඒ රහත් වෙච්ච අය කවුරු හරි දැඩිව කියනවා නම් මම රහත් වෙලා ඉන්නේ මෙහෙමයි අදපල්ලා පොදපල්ලා කියනවා නම් දැහැන්න තලකන්න ඕන අපි ඇයට. ඊයෙ ගැන අපි බොහොම තැවකලිමත් වෙන්න ඕනේ එතෙන්ටපත් උනාද නැද්ද කියලා. ඒ ඔයකට කියනවා මද නිම්මදනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකෙත් තියෙන ස්වરૂපයක් තමයි ওই தත්ත්වයටපත් වෙනකොට මදය කියන එක සම්පූර්ණයෙන්ම නැති වෙනවායි කියන එක. ඒ தත්ත්වයට ගියාම මාන්නයන් මදයන් මොනවා හරි දෙයක් තියෙනවා නම් තමා හුවා දැක්වීම සඳහා මෙහෙමයි කියලා පෙන්වන්න තියෙන ඒ සියල්ලම දිය වෙලා යනවා එතෙන්ටපත් වෙනකොට. ඒවා උපද්දවන්න තියෙන මූල විනාශ කරගෙන තමයි ඒවට තියෙන හේතු නැති කරගෙන තමයි අර රහත් සිතක් විමුක්ත සිතක් කෙනෙකුගේ හිත තුළ උදා වෙන්නේ. ඉතින් එතකොට තව මොනවද ඔකේ පෙන්වන්න තියෙන්නේ කියන්න තියෙන්නේ. ඒක නා කරන්න පුළුවන් එකම දෙයයි තියෙන්නේ. කී කියලා දෙයක් නෙවෙයි. ඒක නා මෙහෙම දෙයක් කරන්න පුළුවන්. රහතන් වහන්සේ නමගේ ස්වરૂපයක් තියෙනවා. ලෝකෙට ප්‍රකාශයක් කරනවා. තමන් ලැබපු විමුක්තියේ ස්වභාවය ගැන උදානයක් වනනවා. මම මේකෙන් නිදහස් වුනේ මේමයි කියලා. ඔය උදාන පාළිය කියලා තියෙනවා හරි ලස්සන ඉගැන්වීම් ටිකක් තියෙන. ඉගැන්වීම් පොතක් තියෙනවා කාට හරි ඕන නම් ඒක කියවලා බලන්න පුළුවන්. උදාන පාළිය කියලා තියෙන එක පාලි භාෂාවෙන් තියෙන එක සිංහල පරිවර්තනයකුත් තියෙනවා. ඒක මම හිතන ඉංග්‍රීසි පරිවර්තනත් ඇති. ඔය රහතන් වහන්සේලා, රහත් මෙහෙණින් වහන්සේලා, රහත් උනායින් පස්සේ නිවන් දැක්කයින් පස්සේ
ඒ අය මෙතෙක් අරගෙන ආපු බැඳගෙන හිටපු බර සම්පූර්ණයෙන්ම බිමින් තිබ්බයින් පස්සේ ඒක ගිලිහිලා ගියයින් පස්සේ දැබි දැන් යමිත නිදහස නිදි නිදහස් වීම අර විමුක්තිය ඒකේ තිබ්බ සැනසීම තාම ලස්සනට විස්තර කරන කියන්නේ ටිකක් තියෙනවා ඒවට තමයි කියන්නේ උදාන පාළි කියලා කියන්නේ උදානයක් වරනවා ඒක මේ හුවා දැකීමක් මම මෙහෙමයි කියලා පෙන්වන එකක් නෙවෙයි නිදහස් වීම භුක්ති විඳීම එතෙන් ආවෙන් පස්සේ මෙන්න මේකයි සරලදී මට දැනෙච්ච ඇති මෙහෙමයි කියලා ප්‍රකාශ කරන ඉගැන්වීම් ටිකක් තිබෙනවා ඒකනේ බුදුරජාණන් වහන්සේ නිවන් දැක්ක වෙලාවෙම බුදු බුද්ධත්වයට පත් වෙන පස්සේ අර උදානයක් කළානේ කවුරුත් දන්නවනේ ප්‍රසිද්ධ උදානයක් මොකද්ද බුදුරජාණන් වහන්සේ කරපු උදානේ බුදුහන් පාසල් පොත්වල ඉස්කෝලවල මොනතරම් ඉගෙනගෙන තිනව ඈ ඈ අනේක ජාති සංසාරං ඒ අම්මට විතරයි මතක තියෙන්නේ අනේක ජාති සංසාරං සම්දා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවී සන්තෝ දුක්ඛා ජාති පුනප්පුන ගහකාරක දිට්ඨෝසි පුනගේ හන්න කාහසි සබ්බාතේ පාසුකා භග්ගා ගහකූටං විසංකිතං කියලා බුදුරජාණන් වහන්සේ බුදු වුණත් එක්කම අර තමන් දැකි මේ හිතේ ඇති වෙච්ච රිලීස් වීම නිදහස ප්‍රීතිය උන්වහන්සේ මේ උදාහරණයකින් ප්‍රකාශ කළා අනේක ಜಾති සංසාරම් මේ අනේක අසංඛ්‍ය ගණන් ಜಾති වල මම මේ විදිහට මේ ඇවිද්ද අනේක ಜಾති සංසාරම් සන්ධා විස්සං අනිබ්බිසං මේක හොය හොයා මං ඇවිද්දා හොයාගන්න බැරුව මේ නිදහස් වීම මේ විමුක්තිය මේ සම්මා සම්බුද්ධත්වයේ නිවන හොයාගන්න බැරුව ඇවිද්දා අනේක ಜಾති සංසාරම් සන්ධා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ මොකක් හොයාගෙනද නිරනේ අන්න මේ ගහ හදන නිර්මාණය කරන මේක නිර්මාණය කරන කෙනා හොයාගන්න බැරුව. කවියේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුන නැවත නැවත මේ හොයන කෙනා නිර්මාපකයා හොයාගන්න බැරුව අර මවන කෙනා හොයන්න බැරුව මම නැවත නැවත මරණයට පත් වුණා ඉපදුනා මර මෙරි 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 මෙනි අසංඛ්‍ය අසංඛ්‍ය ගණන් බවවල මම උත්පත්ති ලැබුවා. දැන් මොකද කියන්නේ? ගහකාරක දිට්ටෝසි පුනගේ හන්න කාහසි මම දැන් හදන කෙනා දැක්කා ආයඹට ඔය ගේ හදන්න බෑ ගහකාරක දිට්ටෝසි පුනගේ හන්න කාහසි සබ්බාතේ පාසුකා භග්ග දැන් ওই ගහ ගයක් හදන ඔකේ කැණි මඩලක් තියෙන නඩන රීප තියෙන පරාල තියෙන ඔය කොම ටික හදන දේවල් මම සුන්නු විසුණු කරලා දැම්මා පාසුකා භග්ග ගහ කූටන් විසංකිතන් දැන් ඒකේ කොම නැත්තර ප්‍රති කරා සුන්නත් දුලි කරලා දාලා තියෙන්නේ පුනගේ හන්නකාසි සබ්බාතේ පාසුකාගත් භග්ගා ගහ කූටන් විසංකිතක් විසංකාරගතං චිත්තං තණ්හාණං ගය මජ්ජක දැන් මේ හිත විසංකාරගත වෙලා තියෙන්නේ අන්න අර සංස්කාර කීපු වචනේ මම කිව්වේ දැන් මේ හිත සම්පූර්ණයෙන්ම සංස්කාරයන්ගෙන් මිදිලා තියෙන්නේ විසංකාරගතං චිත්තං තණ්හාණං කයමජ්ජක සියලු තණ්හාවන් අත්මිමානයන් ආශ්‍රවයන් ආශයන් සියල්ල දැන් සය තිය වෙලා ගිහිලා විනාශ වෙලා ගිහිලා සම්පූර්ණයෙන්ම නැති වෙලා ෂේ වෙලා ගිහිලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ උදාහරණය කොහොමද බලන්න නිවිච්ච හැටි ওই තා පොඩි දෙයක් විතරයි ඊට වඩා බොහෝ විතර තියෙන වෙන වෙන තැන්වල එතකොට මේක තමයි බ්‍රහ්ම මේක ඒක ප්‍රකාශ කරන ආකාරය නිකන් හුවා දැක්වීමක් නෙවෙයි මම මේ තත්ත්වයටපත් වුණා කියලා එහෙම තියනවා නම් ඒකෙන් කියන්නේ මේ ආයතනෙටපත් උනේ නැහැ කියන එකයි අඩුපාඩු තියනවා කියන එකයි එකකින් කියන්නේ. එතකොට දැන් අපි මේ කියාගෙන ආවේ ඔය අස්මිමානය ගැනයි. දැන් මේවා ඔය අස්මිමානය කියන එක මම කියන එක මම කෙනෙක් ඉන්නවයි කියන හැඟීම ඒක ඇති වෙන්න ප්‍රධානම හේතුව තමයි ඒවා නිර්මාණය වෙලා තියෙන තැන් අපි නොදන්න නිසා. ඒක ඇති වෙන්නේ මොකෙන්ද කියලා හොයාගන්න තියෙනවා. ඒක බලන්නත් අනිවාර්යෙන් දැන් ওই මම කෙනෙක් හොයන්න ඕන කොහෙද ඉන්නේ කියලා. අපි හිතන්නේ අපි එහෙම කිව්වට දැන් මේ ශරීරයටද අපි මම කියන්නේ. මගේ හිතටද මම කියන්නේ. මට දැනෙන වේදනාවටද මම කියන්නේ. මගේ සිතුවිලි වලටද මම කියන්නේ. මට දැනෙන දේවල් වලටද මම කියන්නේ. මොකටද ওই මමයි කියලා කියන්නේ. ඔයකොට තමයි බුදුරජාණන් වහන්සේ පංචස්කන්ධ වශයෙන් මේ අපේ ලෝකේ සත්වයේ පුජ්‍යලයේ බෙද බෙදා බලන්න කිව්වේ. යොමු කර කර බලන්න කිව්වේ. එහෙන් බලන් යනකොට පේනවා මේවා මේ හැම මොහොතක් පාසා තප්පරයක් පාසා
වෙනස් වෙයි වෙනස් වෙවි එකම විදිහෙන් බවදෙන්නේ නැතු එකම ගංගක් ගලනවා වගේ වෙනස් වෙවි යනවා පරිණාමයට පත් වෙනවා සම්පූර්ණයෙන්ම නැති වෙලා යන දේවල් විතරයි මේ රූපය කිව්වත් එහෙම එකක් වේදනාවල් කිව්වල් එහෙම එකක් සංඥා සංස්කාර විඥාන කිව්වත් මෙහෙම එකක් ඉතින් මේ නැති වෙලා යන සම්පූර්ණයෙන්ම හිස් වෙලා යන මොනවත්වත් මේ ඉතුරු වෙලා යන දෙයකට කොහෙද දැන් ওই මමෙක් ඉන්නේ කියලා හොඳට ප්‍රඥාව දියුණු වෙච්ච කෙනෙකුට සති සමාධි ප්‍රඥාවෙන් නිකන් හිතුවට බෑ මේක දකින්න ඕනේ සමාධිමත් මනසකින් සමාධිමත් මනසයි දැන් මේ වෙලාවේ තියෙන මනසයි දෙකක් තමහර කෙනෙකුට මේ වගේ වෙලාවල සමාධිය උපදින්න පුළුවන් ඒක ඊමාසා සමාධියක් උපදින්න පුළුවන් මේ ධර්මයේ මේ විදිහට කියන කොට ඒක මේ මාත ප්‍රගුණ කරලා තියෙනවා නම් විතරයි එතකොට මේ සමාධිමත් මනසකින් දැක්කයින් පස්සේ කෙනෙකුට ඉතා පැහැදිලිව පේනවා මේක මහා මුලාවක් නේද මේ මල්ලගෙන හිටපේක ඉතින් මෙතන එහෙම කෙනෙක් නැහැ නේද මේ වගේ එකතුවක් විතරයි නේද මේ තියෙන්නේ මේක සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියන් පස්සේ එහෙමනම් මමත් නැති වෙලා යන්න ඕනේ නේද කියන හැඟීම මේ අවබෝධය තමන්ගේ හදවත තුළින් මතුවලා එන්න පටන් ගන්නවා ආන්න ඒකෙනා නැවත භවයක් උපදවන්න තියෙන අන්න අර තාත්තා අස්මිමානේ නැති කරනවා අම්මයි තාත්තයි දෙන්න දැන් නැති කරලා දානවා බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරේ අර ලකුණ්ඩපද්දී මහරහතන් වහන්සේ පෙන්නලා උන් ඔය අම්මයි තාත්තයි දෙන්නම නැති කරපු කෙනෙක් ඔය ඉන්නේ පොඩි උනාට මොකද බොහොම හීනි ශරීරයක් තිබුණාට මොකද අම්මා තාත්තා දෙන්නම විනාශ කරපු කෙනෙක් ඔයම ඔය ඉන්නේ කියලා අර හාමුදුරුවන්ට ප්‍රකාශ කරනවා ඒ විතරක් නෙමෙයි රාජානෝ ද්වේච කත්ති ඉතින් අද මේ බණ දීර්ඝ වශයෙන් ඔක්කොම විතර කියනනම් බොහෝ වෙලාවක ඉඳගෙන ඉන්න වෙනවා එහෙම කියන්නේ නැතු මම ඉතා සරලව කරන විතරක් කීපයක් මම කියලා දෙන්නම් එතකොට රාජානෝ ද්වේච කත්ති ඒ තමයි රජවරු දෙන්නකුත් ශක්තිය රාජවරු දෙන්නකුත් මරලා වෙන්නේ නිකන් නෙවෙයි ඔය ඉන්නේ මහා බල සම්පන්න අධිපතිකම් කරන ලෝකයට අධිපතිකම් කරන රජවරු දෙන්නකුත් නැති කරලා විනාශ කරලා දාලා ඔය ඉන්නේ ඝාතනය කරපු කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා දැන් ඔය කවුද ඔය ලෝකේ අපේ ලෝකේ අධිපතිකම් කරන රජවරු දෙන්න අහලා තියෙනවද ඈ උද්දච්චකුච්ච කියන්නේ මේ මේ කුච්ච කියන්නේ හිතේ විසිරෙන ගතියනේ මේ ලෝකේ හැම කෙනෙක්ගේම මේ ලෝකේ ජීවත් වෙන තරමක් සත්වයින්ගේ මේ මිනිස්සු ස්වර්ගයාගේ